ඟට කෙනෙක් එනවා රතුරං විශවාල ප්‍රමාණයක් පැළඳගෙන ඇවිල්ලොහු කියනවා මට විමුක්තිය ලබා දෙන්න මම කනවා රසදිය අරං වරෙන් එතකොට යා රසදිය භූලියක්ගේ නවා මම එතකොට කෙනව යාට ඔය ආබර නොක්කොම ගලවලා මේ රසදිය භූලියට දාපන් තිගෙන ගත් එක්කනේ න්නම් කල්පනා කරනවා මේක කලෝතින් මේ ආබරන ඔක්කොම ඉවරයි ආය කවදාකත් පාවිච්චිකන්න බැරි වෙනවා. මං එතුොටය කල්පනා කර කර ඉන්න දැක්වා මානවා මම දැන් උභාවේ මගින් විමුක්තිය ඉල්ලගෙන. දෙන් ඔ ආබරන අතේතියාගෙන මොනද කල්පනා කරන්නේ. එතොට එමිනි මට කියනවා ස්වාමීනි මේ රස්ද වලට මේ රත්තරන් දැම්මොත් මේ රත්තර යයි කවදාකත් පාවිච්චිගන්න බෑ. මං එතකොට අහනුව උභාවේ රත්තරම් පරිසං කරන්න ද විමුක්තියත්වයා ගෙනද දෙන්න උත්ර හැබැයි මතකතියාගනිල්ලා ඔය උත්තර දෙනකොට උත්තර දෙන්නේ තමුම් බාව ඔය ප්‍රශ්නය ඇහුවේ තමුන්ගෙන් බවන තෙරුණද කියපු කතා ඔය ප්‍රශ්නය නෙ තමුග කෙනෙක් මල්ලඟට ඇල්ලා විමුක්තිය ආඥා කරන අපට විමුක්තියට පත්වන විදිය කියන්න එතනපයාට ඉස්සෙල්ලම කියනවා ඔයාගේ තියෙන ඔක්කෝම මුදූ මාලය කරාභූ රත්තරං උක්කොමටික ගලවන්න. මෙන්න මෙතන තියෙනවා රස්සදය භාජනයක් ඒකට ඔහුෝමම ජොක්ගාල දාන්න. එතකොට එත් දෙපාරක් කල්පනාකුණට කියනවා ඕකත් ඕක ආයි තිවිච්ච විදියට පැළඳගනිින්. පලය. විමුෘත්තියට සුදුසුනෑ. ද කතාව විමුක්තියට සුදුසු නෑ මං අහන්නේ මේ ආභරණය අතරගන්න බැරික්කා කෝහමද ජීවිතය අත ඇරගන්නේ. මේ ආබරණ වලට සදාකාලික වඩ අජරාමර වෙනවට අකමැති මිනිහ කොහොමද අයිතිකාරය යාජනාමර කරවගන්න ලේසි වැඩන්න නෙවේ එතු අපි කරන්නේ ඒකා එලවනවා යි එන්න නෙමෙයි නේනවලවනවා. ඕකයි මේ පත්තරෙන්නේ ඕකට රිවස් කරන්න ජියරක තිබුණොතින්නේ රිවස් ජියර එක කඩ ලවවෙලව වන ඇතකොට තිද ක්ලටේ විතරයි. එ විමුක්තියට සුදුසු නැහැ. ම විමුක්තියට පත්කරවනට ඒ මනුෂ්‍ය විමුක්තියට පත්කරවන්න උපදෙස් දෙන කෙන නාට වන වගේද. මං වගේ හිතක් බපුුවක් නෑ ආපුකාරණය විතරයි